මම අයිසින් මල් හැදුවාම මෙන්න මෙහෙම තමයි තියාගන්නේ තියන්න ඕන නම් දැන් ටිකක් දවස් මම මේක කල් තියාගන්න ඕන නම් මම කරන්නේ මේ විදිහට ක්ලින් රැප් එකකින් ඔතලා තියනවා හේතුව මොකද එතකොට දිය වෙන්නේ නැහැ වාතයට ජල වාෂ්ප ගතිය වාතයේ තියෙනවා නම් මේ වාතයට නිරාවරණය වුණාම තමයි මේ මල් දිය වීමට ලක් වෙන්නේ මෙතන ගම් පේස්ට් මලුත් තියෙනවා සමහරක් අය කියනවානේ ගම් පේස්ට් මල් දිය වෙනවා කියලා මම කවදාකවත් මගේ ගම් පේස්ට් මල් හීට් බොක්ස් වල දාලා නැහැ හැබැයි ගොඩක් වෙලාවට අපි ගෙදර සාලේ ඉන්න වෙලාවට ඇතර මේසී පාවිච්චි වෙනවා ඒ නිසාද කියන මම දන්නේ නැහැ දිය වෙන්නේ නැහැ නමුත් නන් මෙල්ටින් පේස්ට් එක කොහොමවත් තියෙනවා ඒක දිය වෙන්නේ නැහැ නේ කොහොමවත් නමුත් මම මේ විදිහට ආවරණය කරන්න හේතු දෙකක් තියෙනවා එකක් මල් වලට දූවිලි වදින්නේ නැහැ අනිත් එක තමයි මැස්ස වගේ කුඩා සත්තු වැහුවාම ඒ එතන කුංචි කුංචි තෙත් ගතියක් රැඳිලා එතනින් පටන් ගන්නවා මල නරක් වෙන්න සහ තිත් තිත් වගේ හට ගන්න ගන්නවා මැස්ස වල ගියාම ඒක එකක් සහ එතන අපිරිසුදු වෙනවා එතකොට අපිට මේක කෑමට එකතු කරගන්න මේ හැම දෙයක්ම කම්බි අර කෑමට ගන්න පුළුවන් දේවල් තියෙන මෙතන එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් මම මේ පුංචි අදහසක් ඕගොල්ලන්ට දෙන්නේ මේ වගේ මල් හදලා හදන අය කල් තියා ගන්න ඕන නම් ඇත්තටම හීට් බොක්ස් අවශ්‍ය නැහැ අත්තදා බලන්න ඔයගොල්ලෝගේ හැබැයි ඔයගොල්ලෝ වෙල් ආශ්‍රිතව එහෙම නැත්නම් ගෙවල් ඇතුලේ පොන් තියෙන ටිකක් වතුර නිකන් ගස් කොළන් වැඩි පරිසරයක ඉන්නවා නම් බොහෝ දුරට ගම් පේස්ට් අයිසින් මල් එක චුට්ටක් දිය වෙන්න ඉඩ තියෙනවා හැබැයි ඒක වුණත් ඔයගොල්ලන්ට මේ ක්‍රමය අත්තදා බලන්න හොඳට පෙට්ටියකට දාලා වහලා හරි එහෙම නැත්නම් මේ වගේ මොකක් හරි පොලිතින් ආවරණයක් කරලා තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මල් ටික පරිස්සම් කරගන්න දිය නොවි ඉතින් මම පුංචි අදහසක් ගත්තේ මම මේ කරනකොට මට මතක් වුණා ඔයගොල්ලන්ටත් මේක කරලා දෙන්න. එහෙමනම් ඉතින් ඔයගොල්ලෝ සත්‍යදා බලන්න.